Hello Explorers. අද අපේ vibe එක වෙන්නේ camping trip එකක්. ඉතින් අද විශේෂ තැනක් කියලා එකක් අපි බලන්න යන්නේ. අපි අද කරන්නේ relaxing campsite එකක beach එක අයිනේ camp එකක් ගහගෙන පොඩි ඒ වගේ පොඩි adventure එකක් කරන්න තමයි අද අපි ආවේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ උරුටිටි campsite එකට. මේ තියන්නේ ඒකේ විස්තර ටිකක් මේ කැම්ප් ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලන් එනවා නම් පොඩ්ඩක් කලින් බුක් කරන්න ඕනේ. ඒගොල්ලන්ට කෝල් එකක් දීලා නැත්නම් ඊමේල් එකක් දාලා ඒක බුක් කරන්න පුළුවන්. ඔයගොල්ලන් උරුටිටි කැම්ප් ග්‍රවුන්ඩ්ස් වල කැම්පින් කරනවා නම් ඔයගොල්ලන් කලින් බුක් කරත් ඔයගොල්ලන් මෙතන එන්ට්‍රි පොයින්ට් එකේ තියෙන රෙජිස්ට්‍රේෂන් පොයින්ට් එකට ඇවිල්ලා ඔෆිස් එකට ඇවිල්ලා ඔයගොල්ලන් රෙජිස්ටර් වෙලා ඒගොල්ලන් ඊට පස්සේ දෙනවා ඔයගොල්ලන්ට කැම්ප් සයිට් එකේ විස්තර තියෙන කොලයක්. මෙන්න මේ වගේ කොලයක්. ඒකේ තියෙනවා ඔයගොල්ලන්ට දෙන මේ ගේට් කෝඩ් එක 9ට කලින් අතොල්ට යන්න එන්න. තව ඔයගොල්ලන් මෙතනට එනවා නම් අනිවාර්යෙන් මතක් කරලා අරගෙන එන්න ඕන දෙයක් තමයි $2 coins. මෙතන දිනවා hot water showers එහෙම ගන්න පුළුවන් ඔයගලන්ට. හැබැයි ඒකට $2 coins ඔයගලන්ට use කරන්න වෙනවා. ඉතින් අපි ගෙනාවේ නැහැ. දැන් මම ඔෆිස් එකෙන් අහන්න හදන්නේ අපිට ගන්න පුළුවන්ද කියලා coins ටිකක්. පොඩ්ඩක් ඉන්න කියලා අහලා බලමු අපි ඒගොල්ලන්ගේ. Hello. Hi. Good morning, sir. I just want to ask you guys if if you guys got $2 coins. Yeah, sure. Yeah, you want to use your card or? Yes, my card, please. Yeah. How much would you like to get? Let's say 20 bucks. Yeah. Thank you. Oh, and the gate code, is it only till 9 o'clock? Like, can we go out and in after 9? After 9, no, because the computer shuts the alarm and we lock the gate. Oh, the main gate outside. Yeah, yeah. Okay. Yeah, so we need to be back before 9. Alright, right? Cheers. And it opens at 7 in the morning. Okay. Yeah. And any other house rules sort of things? No, otherwise everything is on the back of the map. Paper. Yeah, okay, yeah. Cool. So you can just have a look. Alright, all right. Cheers brother, thank you. Thanks guys, see ya. Enjoy. Cheers. Oh, දැන් ඔයගලන්ට කියන ඇහෙන්න ඇති. ඔයගලන් මෙතන 9න් පස්සේ ඔයගලන්ට එළියට යන්න එන්න බෑ. ඔයගලන්ට ගියත් 9ට කලින් ඔයගලන් ආය ඇතුළට එන්න ඕනේ. ඒගොල්ලන් මට කිව්වා මේ දෙන කොලේ පිටිපස්සේ විස්තර ටික තියෙනවායි කියලා. ඔයගලන්ට coins ඕන නම් මෙතනින් ඔයගලන්ට coins ගන්න පුළුවන්, මාරු කර ගන්න පුළුවන්. දැන් මම ටිකක් මාරු කරගත්තා ඒගොල්ලන්ගේ. අපි යම් කැම්ප් සයිට් එක ඇතුළට. මොකද්ද? හෑෂ්ද? නෑ. අර වෙන ලොන්ඩි තියෙනවා මෙතන මේ. ලට ඔය ඉස්සරහින් දකුණු පැත්තට වෙන්න පේන බිල්ඩින් එක මෙතන තියෙන ලයිබ්‍රරි එක. ඔයගොල්ලන් ටික දවසක් ඉන්න වගේ බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලන් මෙතනින් books පරව කරගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට මේ ඉස්සරහින් පේන බිල්ඩින් එක දකුණු පැත්තට වෙන්න තියෙන බිල්ඩින් එක ඒක ඇවිල්ලා cold showers නැත්නම් cold water තියෙන තැන. එතන washroom තියෙනවා, sink තියෙනවා. හැබැයි cold water තමයි එතන තියෙන්නේ. අනිත් එක මතක් ගන්න ඕන දෙයක් තමයි මෙතන speed limit එක ඇවිල්ලා 10 km/h. මෙතන වටේට යන්න තියෙන්නේ මේ camp site එක ඇතුලෙන් තනි පාරක්. ඒ කියන්නේ one way road එකක් තියෙන්නේ මෙතන. මේ දැන් ඔයගලන්ට මේ ඉස්සරහින් පේන තැන තමයි hot water showers ගන්න පුළුවන් තැන. ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන බට දෙකත් කොළ පාටින් තියෙන්නේ. ඒ වුණාට අනිත් තැන් වල තියෙන්නේ කළු පාට. ඒක ඔයගලන්ට සයින් එකක් කරගත්ත හැකි මේ තැන හොයාගන්න. එහෙනම් අපි දැන් හොයාගත්තා ටෙන්ට් එක ගහන්න තැන. අපි කලින් ටෙන්ට් එක ගහන්න බැලුවේ අන්න අර කට්ටියක් ඉන්න තැන. ඒ වුණාට අපිට තප්පර ගානකට කලින් ඒක නම් ඇවිල්ලා එතන අල්ලගත්තා. ඊට පස්සේ අපි ඔහම පල්ලෙහාට ඇවිල්ලා බලුවා මෙතන හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ අපි මෙතන ගහන්න ඩිසයිඩ් කරා. මේ පැත්තෙන් ශෂියා ඇවිල්ලා යාගේ සෝලා පැනල් එක ගහලා එයා දැන් බැටරිය අරන් මෙයා charge කරන්න දාලා තියෙන්නේ. ඒ දී අතට අපි බැලුවේ එක ගහගන්න. දැන් ටෙන්ට් එක ගහන්න හදන්නේ මෙන්න මෙතන. ටෙන්ට් එක ගහන්න යන්න. පුද්දාල් දෙන්නේ පුටුව තියලා නිදා ගන්න හැම. ඔන්න එහෙනම් අපි ටෙන්ට් එකේ වැඩේ ඉවරයි. ටෙන්ට් එක ගහලා ඉවරයි. දැන් බලන්න ඕනේ ඇතුලේ වැඩ ටික. දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඇතුලේ වැඩ ටික. දැන් අපි තියනවා මෙට්ට කොට්ට, ඒ වගේ දේවල් වලට හුලං ගන්න තියෙනවා. ඊට පස්සේ දැන් බඩගිනි මොනවාරි කන්න ඕනේ. ඒ වගේ වැඩ ටික තමයි තියෙන්නේ. මම ඔයාලට තව ටික ඇතුළත් පෙන්නන්න. දැන් ඉතින් මෙච්චරයි. මේ අද අපි කන රෙස්ටුරන්ට් එකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ ඉන්නේ රෙස්ටුරන්ට් එකේ ඕන මේ මෙතන මේ වැඩක් නෑ. ලෝකල් මේ කුසින් එකක් මේක පොඩක් අවුල් ගණන් ගන්න එපා. මේ සාග දාලා ඉන්නේ උනාට equipment නම් හොදටම අවුල් වගේ. නෑ නෑ එහෙම නෙමෙයි. මේ ඔන්න දැන් අපේ එක්කන ලෑස්තිය. මේ කට්ටිය ලෑස්ති කැමරාත් කරන්න. අපේ එක්කන බස් වගේක් උයාගෙන ආවා. රෑටමයි කැවෙන්නේ දැන්. දවල්ට තමයි කන්න ගෙනා. ඒනට දැන් අපි රෑට කන සීන් එකක් තියෙන්නේ. බත් කන්න තමයි කට්ටිය ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ ටෙන්ට් එක ඇතුළ. තාම නම් මොකුත් කරලා නැහැ. මෙට්‍රස් අරව මෙයා දාන්න තියෙනවා. දාද්දි අය ඔයගලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ ශෂිය උලංග ගන්න කෙනාපු පවර් සප්ලයි එක. මේක දාලා මෙතන ගන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ කාල් ගන්න ඕනේ අනිත් මෙට්ටේට හුලක්. මෙට්ටේ පොට්ට දෙකටයි උලංග ගන්න තියෙන්නේ. ඒකෙන් මේක සෙටප් කරලා සාමාන්‍යයෙන් හරි පෙන්නන්නයි. අද ඔයාලට එක්ස්පීරියන්ස් එක වෙන්නේ කැම්පින් ට්‍රිප් එකක් ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කොහොමද කියන එක. ඉතින් ඒකත් එන්ජොයි කරමු අපි. කන සීන් එකක් තියෙන්නේ. පොඩි අකරතැබ්බයක් වුණා. ඩ්‍රෝන් එක බාද්දි ප්‍රොපෙල එක අත වැදිලා ඩ්‍රෝන් එකත් වැටිලා අතත් කපාගෙන ඩ්‍රෝන් එකේ ප්‍රොපෙල එකකුත් කඩාගෙන දැන් වයිෆ්ට කියලා කව ගන්න වෙන කරන්න දෙයක් නැහැ. උඹ තමයි ඉතින් පොඩි පොඩි ආකට තැබ්බ වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කට්ටිම කනවා. ඔක්කොම බැට් එක පැත්තකින් තියලා කට්ටිය කනවා. ඔව්. ඉනෝකස් රෙස්ටුරන්ට්. रेस्टोरेंट का हरियम नहीं करने लंका देर पेट का टैक करके कम अन्य अपना क्या बोलते हैं ඔන්න දැන් අපි එහෙනම් දැන් කාලා බීලා ටෙන්ට් ඔක්කොම ගහලා මෙට් වලට හුලං ගහලා ඔක්කොම කරලා දැන් අපි ලෑස්ති වෙන්නේ බීච් එක පැත්තට යන්න. මම ගත්ත ඩ්‍රෝන් එකක් ගත්තා. අවශ්‍ය කරන බඩු ටිකක් ගත්තා. ලංකාව විදිහට සරප්පු දෙකකුත් දාගත්තා. දැන් ඉතින් මුහුද පැත්තට ගිහිල්ලා බලමු ඉතින් මේ පැත්තේ මොන වගේ සිද්ධියක්ද වෙන්නේ කියලා බලමු. අපි කට්ටියත් ඉස්සරහින් යනවා ඔන්න. හලෝ. හරි. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ අපි ඉන්න තැන ඉඳන් මෙතන තියෙනවා entry points beach access කියන entry point කීපයක්ම තියෙනවා. දැන් අපි ආවේ මෙතනින් මේ තියෙන්නේ මේක evacuation එකකදී අපි කොහෙටද යන්න ඕනේ ඒ වගේ විස්තර තියෙනවා. අපි ඉන්න තැන මැප් එකක් තියෙනවා. ඒ වගේ විස්තර ටිකක් තමයි මේකේ තියෙන්නේ. අපි ඉතින් ඔහම බීච් එකට ගිහිල්ලා බලමු. මෙතනට ඕගලන්ට සත්තු හැම ගේන්න බෑ. ඒක තහනම්. ඕගලන්ට ඔගොල්ලෝ ඇති කරන සත්තු හිම ඉන්න නම් ඒගොල්ලෝ ගෙහෙන්න තහනම්. ඔගොල්ලන්ට තව කියන්න විශේෂ දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ නවසීලන්තේ වැල්ල හුඟක් තැන්වල තියෙන කළු පාට වැල්ලක්. ඒනවාට මෙතන තියෙන වැල්ල තනිකර සුදු හීන් වැල්ලක් තියෙනවා. ලංකාවේ වැල්ලට වඩා සිනිදු වැල්ලක් තියෙනවා. මට අතර ගන්න බෑ මගේ අත තුවාලලා ඉන්න. පේනවද මේ තියෙන වැල්? සීනු වැල්ලක් තියෙන්නේ. වට්ටම සුදු වැල්ලක්. සුදු වල වැල්ල. හීනි වැල්ලක්. හීනි වැල්ලක් මේක. ගොඩක් තැන්වල නවසීලන්තේ නම් තියෙන්නේ තනි කළු වැල්ලක්. black sand beaches තමයි නිව්සීලන්ත වල තියෙන්නේ. මේක ඇවිල්ලා ඒ වගේම white sand beach එකක්. ලස්සන beach එකක්. මේ කට්ටියනවා ඔයගොල්ලන්ට පේනවද එහෙනම්? long අතෝ walk එකක් ගන්න පුළුවන්. beach එකක් මේ. අතර ඉන්නවා එක්කෙනෙක් මාළු අල්ලන්න ඇවිල්ලා. මං හිතන්නේ එයා drone එකෙන් තමයි මාළු අල්ලන්නේ. අපි අහලා බලමු මෙයාගේ. Hello. Hi. Hey. You're doing fishing with your drone? Oh, yeah, man. Oh, nice. Nice. It's a struggle to get out there because the wind's coming this way. Yeah. Oh, cool. But I might need a heavier sinker because it ends up that way. Oh, okay. So you have to grab it back and throw it back again. Put another sinker on it. I only just took it out once. Okay. All right. You're going to do it again now. But if I put another sinker on it, I might not get it out. It might be too heavy with the wind. Oh, okay. But I'll try. Yeah, definitely. Oh, that's a cool. This is the first time I've seen fishing with a drone, man. Oh, they're getting pretty popular now. They're an amazing machine. Definitely. Yeah, I got mine at back. Yep. On my. What's the drone? It's a Mavic 3. Just not the best conditions today. Yeah, it's windy, a little bit windy and cold. Yeah. Oh, that's a cool thing. මෙයා මෙතන මාළු අල්ලනවා විෂින් රෝඩ් එක ඩ්‍රෝන් එකකට ගාලා. ඉතින් මට chance එකක් හම්බුණා ඒක පොඩ්ඩක් බලන්න. එයාගේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. එයා දැන් හදන්නේ එයාගේ ඩ්‍රෝන් එක යවලා විෂින් රෝඩ් එක මුහුද මැදට යවන්න හදන්නේ. Beano doesn't it? Struggling. Yeah, the wind is too high, man. Yeah, I was thinking I might fly the drone, but it's quite a bit windy. Alright, I'll catch up with him and come back, man. No worries. Good luck. No worries. අපි කලින් ගියා මුහුද පැත්තට. ගිහිල්ලා හොඳට වැලි නාලා අපේ කට්ටිය. මෙතන මම කලින් කිව්වා වගේ ඔයගලන්ට hot shower එකක් ඕනනම් ගත්ත හැකි $2 කියලා කිව්වේ කොහොමද දන්නේ $2. විනාඩි ගාණක් හරි මොකක් හරි දන්නේ නැහැ. විස්තරේ බලලා හරියටම ඔයගලන්ට කියන්න. දැන් අපි යනවා hot water shower එකක් හොයාගෙන. මෙතන එක තැනයි තියෙන්නේ hot water shower එකම ගන්නවා. මේක තමයි මෙතන තියෙනවා පයිප්ස් වගේ කොළ පාට එව්වයි කළු පාට එව්වයි කොළ පාට එක තමයි මේකේ හොට් වෝටර් තියෙන එක මේ තියෙන හොට් වෝටර් ෂවර්ස් හා කවුරුද දැනේ අස්සේ මේ තියෙන්නේ ඉස්සරේ ලියලා මේකට කාස් දාලා ඊට පස්සේ වොෂ් එකක් දාගන්න තියෙන්නේ. මේකට දාලා අන්න අරකින් නාගන්න තියෙන්නේ. මම නම් හොඳ වොෂ් එකක් දාගත්තා. හොඳයි මෙතනට ඕගොල්ලන් එනවා නම් හොඳ හොට් shower එකක් දාගන්න පුළුවන්. මම $2 දැම්මේ. $2 දාපුවම මං හිතන්නේ විනාඩි අඩුම තරමේ 3ක් 4ක්වත් වතුර දිගට මෙනවා. හොඳ hot water එන්නේ. hot water showers තියෙන එක තැනයි තියෙන්නේ. ඒක තියෙන්නේ හරියටම center එකේ වගේ. ඔයගලන්ට ඉදි දෙනවා map එකක්. ඒ map එකේ බැලුවොත් බලා ගන්න පුළුවන් ඒකේ ඔයගලන්ට ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන වොෂ්රූම්ස් තියෙන තැන් ඊට පස්සේ ඔයගලන් මේ හොට් වෝටර් shower එක තියෙන තැන ඒ ඔක්කොම ඒකේ විස්තර කරලා තියෙනවා ඒගොල්ලන්. හොඳයි ඉතින් මම වොෂ් එකක් දාගත්තා. දැන් අපේ වයිෆ් වොෂ් එකක් දානවා. යා වොෂ් එකක් දාගෙන යනවා පොඩ්ඩක් ඉන්න ගියලා. ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා හම්බෙමු. ඒ හොඳ මෙතනටලා ඉඳගෙන තේ එකක් බීලා බිස්කට් එකක් කාලා අර පැත්තෙන් ඉර බැහැගෙන යනවා. ඉර බැහැගෙන ගියා ලස්සනට අර පැත්තෙන් ඉර බැහැගෙන යනවා. දැන් වෙලාව ඇවිල්ලා 7:45යි. මේ එනහට තාම ඉර දිනවා. ලස්සනට අර පැත්තෙන් ඉර බැහැගෙන යනවා. මේ පැත්තේ ආපු කට්ටිය ඉඳගෙන තේ බොනවා. මෙතන වැඩ කෝටියයි ඉතින්. ඔන්න එහෙනම් අපි දැන් බ්ලෆ් සෙල්ලම් කරන්නයි හදන්නේ. මෙට්ට අරම ඔක්කොම අස්පස් කරලා එක්ක වැඩික ලෑස්ති බෑස්ති කරගෙන දැන් ඉතින් මීට සෙල්ලමක් දාගෙන ඉන්නවා. එළිය පොඩ්ඩක් දැන් බහින සීන් එකක් තියෙන්නේ. කොහොමද බ්ලෆ් තමයි දැන් සෙල්ලම් කරන්නේ. මේ මීට තව ටිකකින් වැඩි විස්තර කියන්න. ගේම් එකේ නම තමයි බ්ලෆ්. කරන්න තියෙන්නේ තමන්ගේ අතේ තියෙන කාඩ් ටික මැදට දාලා ඉවර කරගන්න ඕනේ. හය දෙකයි. බ්ලෆ්. අනිත් උරන්. ඈ? හයි ගන්න. Oh my god, මල්ලි ස්ටාර්ට් කරන්න එම් බ්ලෆ් වෙන්නේ. අත්ත කිව්වේ මේ සතිය ගණි සතිය සතිය ඒක පාරව සතිය පොඩ්ඩක් කල්පනා කරා මොළ මාරව ඇල්ලලා දානවා සතිය සතිය ගණින් කියපින්න ගත්ත මේ සතිය के देखा මේ මචං මේ මං කොහොමද බං එක කාඩ් එකක් තියන්නේ දෙකක් කියලා දාන්නේ අක්ක ගත්තනේ දැන් ඉතින් ආයෙ ෆ්ලොප් නෑ ආයෙ කයිද දෙකයි කියලා එකක් දැම්ම කැමරාව දන්නවනේ මං කරපු හොර වැඩ ටික top secret දායි දෙකයි then finish your card එහෙනම් ඔන්න අපි දැන් නිදා ගන්න හදන්නේ හෙට උදේ සන්රයිස් එක ටාගට් කරන් තමයි නැගිටින්න බලාගෙන ඉන්නේ දැන් ඕල්රෙඩි 11ටත් කිට්ටුයි පොඩ්ඩක් පරක් වුණා අපි ශ්‍රී ලංකාවලා යන්න ගාලා දැන් නිදා ගන්න යන්නේ එහෙනම් good night හෙට උදේ හම්බෙමු ඉතින් අපි දැන් vlog scene එක මේ ඉන්නේ හොඳම සූකාරයා දැක්කනේ හොඳ විදියෙම මාරණි ලකනන්නේ ඇස්දේ වහගෙන ඇනුවත් නිකන් අම්මට නිකන් සිමෙන්ති යනවා වගේ කමන්නේ අවුලක් නැහැ. ඔව් try කරනවා කියලා අපිට බොරුවට කියනවා කමන්නේ නැහැ.